අපේක්ෂාකාරී රිය දාවණේ හේතුවෙන් දිනකට රටට බොහෝ ජීවිත ගණනක් අහිමි වී යනවා. මේ සම්බන්ධයෙන් ජනතාව කොතෙකුත් දැනුවත් කළද තවමත් රිය අනතුරුවල අඩුවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. අපේක්ෂාකාරී රිය දාවණේ සහ නොහික්මුණු රිය දුරන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් මේවන විට සිය ආදරණීයන් අහිමි වීමෙන් අසරණ වී ඇති පවුල් බොහෝමයි. අප්‍රේල් මාසය නැතිනම් අවුරුදු මාසය කියන්නේ වසරේ වැඩිම රිය අනතුරු වාර්තා වන මාසය කියලා ඔබ දැනටමත් දන්නවා. ඒ නැවත නැවතත් තහවුරු කරමින් ගෙවුණු අප්‍රේල් මාසය තුලදී රිය අනතුරු 1959ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අප්‍රේල් මාසය තුල පුද්ගලයන් 205 දෙනෙක් රිය අනතුරු වලින් මිය ගොස් ඇති බවට ඒ අනුව දිනකට 7 දෙනෙක් පමණ මිය ගොස් ඇති බවයි මෙම සංඛ්‍යා විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ. ඒ වගේම පුද්ගලයන් 1254 දෙනෙක් තුවාල ලබා තිබෙනවා අප්‍රේල් මාසයේ සිදු වූ රිය අනතුරු වලින්. මෙම 1254 දෙනාගෙන් 461 දෙනෙක් බරපතල තුවාල ලබා සිටින අයවලුන්. ඒ අනුව පෙනී යන්නේ දිනකට 15 දෙනෙක් පමණ බරපතල තුවාල ලබන බවයි. ඒ අනුව අප්‍රේල් මාසයේ තුල සිදු වූ රිය අනතුරු වලින් දිනකට 42 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ වගේම දිනකට 7 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. මෙම තුවාල ලබා තිබෙන 42 දෙනාගෙන් 15 දෙනෙක් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් ඔවුන් සදාකාලිකව කිහිලිකරුවලට නැත්නම් රෝදපුටුවලට සීමා වෙන අයවලුන්. අපිට අහිමි වූ 205කට ආසන්න ජීවිත ඒ වගේම 1254ක් පමණ පුද්ගලයන්ට තුවාල වූ අවස්ථා අපිට වළක්වා ගත හැකිව තිබුණා. හරියාකාරව රිය පැදවුවා නම් අධික වේගයෙන් තොරව අපරීක්ෂාවෙන් තොරව රිය පැදවුවා නම් නමුත් අවාසනාවන්ත තත්ත්වය මෙයයි. මේ වළක්වා ගැනීමට සෑම පාර්ශ්වයක්ම දායකත්වය දැක්විය යුතුයි. එමෙන්ම එම රිය අනතුරු වලින් වැඩිම අනතුරු සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුලින් සහ වයඹ පළාත තුලින් වාර්තා වී ඇති බවත් අප්‍රේල් මාසය තුල සිදු වූ මෙම අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී මෙම අනතුරු වලට වැඩි වශයෙන් භාජනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ පදවන්නන් වීමත් විශේෂත්වයක්. මේ අතර මෙම වර්ෂයේ නොවැම්බර් මාස 21 වන ඉරු දින සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමටත් ඉදිරියේදී වාර්ෂිකව නොවැම්බර් මාසයේදී එවැනි සතියක් පැවැත්වීමටත් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.